ශ්‍රී ලංකාවේ 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන එක ප්‍රධාන අපේක්ෂකයෙක් තමයි සමික ජන සන්දානයේ සජිත් ප්‍රේමදාස කියලා කියන්නේ. ඒක අපි හැමෝම වගේ දන්න කෙනා කාරණයක්. ඉතින් මෙයා දිනයිද නැද්ද කියන්නේ අපි දන්නේ නැහැ සැප්තැම්බර් 21 වෙනිදා පැවැත්වෙන ඡන්දයෙන්. නමුත් අපි දන්නවා සජිත් කියන්නේ වර්තමානයේ විපක්ෂ නායකවරයා. එතකොට මේ විපක්ෂ නායකවරයා ජනාධිපති වෙන්න ඡන්ද ඉල්ලන බව හැබෑව තාම ජනාධිපතිලා නැති බව අපි තේරුම් ගත යුතු කාරණයක්. නමුත් ඒක අපිට තේරුණාට එයාගේ වයිෆ්ට ඒක තේරිලා නැති ප්‍රශ්නේ තමයි මෙතන තියෙන්නේ. ඒ කියන්නේ භාර්යාව ජනාධිපති වෙන්නත් කලින් වෙයිද නැද්ද අපි දන්නේ නැත. නමුත් ජනාධිපති වුණා තමන්ගේ සැමියා කියලා හිතාගෙන භාර්යාව ආර්යා වගේ රඟපාන්න පටන් ගන්න තියෙනවා. අපි ඉස්සෙල්ලා මේ වීඩියෝ එක බලන්න. ඉතින් පේනව ඇතිනේ ආමිකෙන් දෙපැත්තට දාගෙන තමන්ට ගාඩ් එක වගේ සැලියුට් දාගෙන නිකන් අමුතු විකාරයක් මොන විකාරයක්ද කියලා හිතන ඇත්තටම මේවා බලනකොට ඉතින් මේ වගේ මිනිස්සුන්ට මිනිස්සු ඡන්ද දෙයිද කියලාත් හිතනවා. මොකද ඇත්තටම මේ මට තේරෙන්නේ නැන විදිහට එකතකට සජිත් ප්‍රේමදාසගේ භාර්යාව විසින් සජිත්ගේ ඡන්ද කඩන්න හදනවද මන් දන්නේ නැහැ මේ වගේ දේවල් කරලා. මොකද අපි දැක්කා 2019 ජනාධිපතිවරණයේදී මේ වගේ සීන් වගේක් තිබ්බා. කට්ටිය කතාවටත් කියන සරත් වංශේකල හැම වෙනම සමික ජන සන්ධානයෙන් ඉවත් වුණේ සමික ජන බලවේගයෙන් අයින් වුණේ වෙන හේතුවක් ඉඳන් නෙවෙයි. මේ සජිත් ප්‍රේමදාසගේ වයිෆ් කියනාලු එයාට මැඩම් කියන්න කියලා. ඉතින් එහෙම මැඩම් කියන්න කැමති නැති කට්ටිය පක්ෂෙන් අයින් වෙලා ගියා කියලාත් කියනවා. ඉතින් ඔව්ව අපි දන්නේ නැහැ ඇත්ත නැත්ත. ඔය ගොසිප් විදිහට තමයි සලකන් වෙන්නේ කොහොම හරි වේවා. ඉතින් ජනාධිපති වෙන්නත් කලින් ජනාධිපති වෙයිද නැද්ද කියලා නොදැන තමන්ගේ සැමියා ජනාධිපති කියලා හිතාගෙන මේ විදිහට භාර්යාව ආර්යාව වගේ හැසිරෙන එක ඇත්තටම අනුමත කරන්න බෑ කියලා එක තමයි මගේ නම් හැගීම. ඉතින් මෙතන පුදුමේ කියන්නේ මෙච්චර මේ දේශපාලනේ පට්ට කාලයක් තිස්සේ ඉඳන් දේශපාලනය කරන පුද්ගලෙක්ච්ච මේ අමාත්‍ය ආචාර්ය ජී.එල්. පීරිස් කියලා හඳුන්වපු පුද්ගලයාත් මෙතන ඉන්නවා. ඉතින් එතුමත් ඉන්න තැන තමයි මෙයා මේ විදිහට හැසිරෙන්නේ. ඉතින් මෙයාට මේ මල්මාල දාලා පිළිගන්න තරම් මොකක්ද මේ විශේෂත්වය කියන එක ලොකු ගැටලුවක්. ඉතින් එහෙමනම් අනුර කුමාර දිසානායකගේ නෝනටත් මල්මාල දාන්න ඕන, පාවඩ එලන්න ඕන, ඊට පස්සේ ගත්තාම නාවල් බේබිගේ නෝනටත් ඒ දේවල් ටික එහෙමම කරන්න ඕන, අය ගත්තොත් සරත් ෆොන්සේකාගේ නෝනටත් එහෙම කරන්න ඕන, ජනකරත්නායකගේ නෝනටත් එහෙම කරන්න ඕන. මොකද ඒ කට්ටිය හැමෝම ජනාධිපති අපේක්ෂකයෝ තාම, චන්දරි දිදපත් වෙන අපේක්ෂකයෝ. ඒ කට්ටිය තාම ජනාධිපති වෙලා නැහැ. වෙන්න කලින් භාර්යාව ආර්යාව වගේ රඟපාන්න ගියෝ. ඉතින් අන්තිමේදී රෙද්ද පල්ලෙන් බේරෙයිද දන්නේ නැහැ 2019 වුණා වගේ. ඉතින් කොහොම හරි වේවා මේ සම්බන්ධව ආධාරණ අදහස මොකක්ද? මේවා ඇත්තටම විගඩන්ද නාටකද? හරි නැත්නම් එයා තමයි ජනාධිපති කියලා ඔයාලා හිතනවද? කොහොමද? ඔයාලට හිතන දේ අනිවාර්යයෙන් පළවෙනියෙන් කමෙන්ට් කරන්න. වීඩියෝ එකටත් අනිවාර්යයෙන්ම ලයික් කරන්න, channel එකත් අනිවාර්යයෙන්ම subscribe කරන්න. අපි තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙමු. එහෙනම් එතකන් ඔයාලා හැමෝටම ජය වේවා.